আই বুবা এটা সারসি পাহালবে মার তুমাসে দেবনি দা শ্রীলঙ্কা ইতিহাসে সুবিশেষ শিশি দিমা বার্তা বেন এ মহানবর মগুল মডুবট ইংলিশি বালয়ানিয়ে মধ্যে সিংহ রাদলেন কেদবলা উড্রাটে গিবিসুম প্রকাশিত পাত করি এ গিবিসুম প্রকারব এতেন পটন ইংলিশি মিসি শ্রীলঙ্কা রাজ্য পালনে করন বাবট দেন দে බහුතර රදලයන්ගේ කැමැත්තට ඉංග්‍රීසින්ට අපේ රටේ පාරතන්ත්‍රය බාර දුන්නා. දලදා කරඬුව, රන් කඩුව සහ කොටුන්න ඉංග්‍රීසිට බාර දෙන්නට අපේ මුතුන් මිත්තු අකමැති වෙනවා. කාලයක් සංගවගෙන සිටපු මේ වටිනා බාණ්ඩ පසු කාලෙක තමයි ඉංග්‍රීසින්ට අයත් වෙන්නේ. විසුමෙන් වසරක් යනටත් මත්තෙන් ඉංග්‍රීසින්ගේ පාලතන්ත්‍රය අපේ රටට නොගැලපෙන බව තේරුම් ගත්ත අපේ රටේ රදලයන් භික්ෂුන් වහන්සේලා සහ සාමාන්‍ය වැසියන් රහස් කුමන්ත්‍රණයක් ජූලි මාසයේ වෙන විට දියත් කරන්නට පෙළඹෙනවා. මේට මූලිකත්වය ගන්නේ ඊයගම උන්නාන්සේ නමින් හඳුන්වපු පෙරලිකාර භික්ෂුන් වහන්සේ සහ මඩුගල්ලේ උඩගබඩා නිලම. නමුත් මේ රහස් කරලට වැඩි කල් අවශ්‍ය තිබුණේ නැහැ. දසර්සිය 18 ජූලි මාසයේ වන විට එක්නෙල්ගොඩ නිලමේ ප්‍රධානත්වයෙන් මේ කැරැල්ල මෙඩපවත්වා ගන්නට මේ කැරලි නායකයන් අල්ලා ගන්නට ඉංග්‍රීසි රජය සමත් වෙනවා. ඉංග්‍රීසි ක්‍රමයට උඩරට පාලනය කිරීම එකම වියගහක එළහරකෙක් සහ මීහරකෙක් බඳලා දැක්වීමක් වගේ කියලා නිතරම කියපු කිව්ලේගෙදර මොහොට්ටාල සහ විල්බාවේ උන්නාසය එකතු වෙලා නැවතත් රහස් කුමන්ත්‍රණය රහස් අරගලය දියත් කරනවා. සැබවින්ම මේ අරගලයේ සාර්ථක වෙනවා. යක්ක වංශයට නායකම් කියන කිව්ලේගෙදර මොහොට්ටාල විල්බාවේ උන්නාසයව ප්‍රධාන තැන තියාගෙන මේ දියත් කරපු අරගලයට උඩරට වකට හිටපු දක්ෂ දුනුවයන් තුන්දෙනෙක් බවට නම් දරාගෙන හිටපු බෝකුම්බුරේ රටේරාලා, ඌටාවේ රටේරාලා, හිටිරාලා සම්බන්ධ වෙනවා. ඔවුන් සම්බන්ධීම සමගම ඔවුන්ගේ පාලන තන්ත්‍රවල පාලන ප්‍රදේශයට අනුගාමිකයන් සිය දහස් ගණනක් මේ සුද්දාට විරුද්ධ අරගලයට මූලිකත්වයෙන් සම්බන්ධ වෙන්නට පටන් ගන්නවා. 1817 මැද භාගයේ පටන් ගන්න මේ අරගලය 1818 මුල් භාගයේ වන විට බොහොම සරුවට ව්‍යාප්ත වෙලා තිබෙනවා. මේ පිළිබඳව ආරංචිය කනවැකෙන ඉංග්‍රීසි බොහෝසෙන් මේ කැරැල්ල අඩපණ කරන්නට මැඩපවත්වන්නට තමන් සතු සියලුම උපක්‍රම යෙදුවා. ඒවකට ඉංග්‍රීසි හමුදාවේ විශේෂ තනතුරක් දරපු කැපිටිපුල නිලමේව මේ කැරැල්ල මැඩපවත්වා ගන්නට සුද්දන් පිටත් කර හරිනවා. නමුත් සිදුවන්නේ ඉංග්‍රීසි පාලනාධිකාරිය බලාපොරොත්තු වෙච්ච දේ නොවේ. කැපිටිපුල නිලමේ මේ අරගලයට සිංහලයාගේ පාර්ශ්වයෙන් සම්බන්ධ වීම කරුණු කාරණා මෙසේ වෙද්දී ඉංග්‍රීසි මොඩරුවල කැපිටිපුල නිලමේ කොහොකුඹුරේ රටේරාලගේ ඌටාවේ රටේරාලගේ ආදී වශයෙන් විශේෂ ප්‍රධානින් දොළොස් දෙනෙකුගේ දේපළ රාජසන්තක කිරීමේ නියෝගය 1818 ජනවාරි 1 වෙනිදා නිකුත් කරනවා. ඉනුත් සැහැමකට පත් නොවන ඉංග්‍රීසි 1818 පෙබරවාරි මාසයේ 12 වෙනිදා වෙන විට මුළු උඩරට ප්‍රදේශයේ පුරාම මාෂල් ලෝ එහෙමත් නැත්නම් ඔවුන්ගේ යුද නීතිය පනවනවා. කෙසේ නමුත් මේ ක්‍රියාමාර්ගවලින් නොසලෙන විරෝධාර සිංහලයන් 1818 මේ ඓතිහාසික ඌව වෙල්ලස්ස අරගලය තමගේ විමුක්තිය පතා බොහොම සරුවට පතුරවාගෙන යනවා. කැරල්ල වැඩපවත්වන්නට තමන් සතු සියලුම උපක්‍රම යොදපු ඉංග්‍රීසින් අසමත් පිරිසක් වශයෙන් උඩරට අතහැර වෙරළබඩ පළාතට පලා යාමට ඔන්නමෙන ගියා තිබියදී ඉංග්‍රීසින්ට පක්ෂපාතී වූ නෙල්ගොඩ නිලමේ රංගුප්පොත නිලමේ මහවලතැන්න නිලමේ අපේ සිංහල හමුදාව පාවා දීමට පටන් ගත්තා. එතෙන් පසුව එළඹෙන්නේ අපේ 1818 විමුක්ති අරගලයේ අවසනාවන්ත කාල පරිච්ඡේදය. සුදේශීය නිලමවරුන්ගේ ඔත්තු සහ උපදෙස් පිට 1818 ඔක්තෝබර් මාසේ 28 වෙනිදා විල්බාවේ උන්නාන්සේ සහ ඔහුගේ අග්‍රාමාත්‍ය ධූරයට නම් කර සිටපු මොනරබිල කැපිටිපොල නිලමෙතුමන්ව ඉංග්‍රීසින් සිරභාරයට ගන්නවා.
එවාගේම එම වසරේම නොවැම්බර් මාසයේ පළවෙනිදා දළදා වහන්සේ සභාවෙන් සිටපු කරඬුවක් සමගම වාරිපොළ හාමුදුරුව සුද්ධ අත්තරකට ගන්න. සැබෑ දළදා වහන්සේත් සමග වාරිපොළ හාමුදුරුව අත්තරකට ගැනීම පසුව තමයි ඉංග්‍රීසියෙන් දැනගන්නේ ඔවුන්ට මීට පෙර දළදා කරඬුව කියලා ලබා දීලා තිබුණේ ව්‍යාජ එකක් බවට. කාරණා මෙසේ වෙද්දී මඩුගල්ලේ නිලම සහ කැප්පෙටිගල නිලම තුමන් 1818 නොවැම්බර් මාසයේ 20 වෙනිදා බෝගම්බර පිටියේදී හිසකසා මරා දමනවා. මේ කාරණාව කන වැකුණු කිවුල ගෙදර මොහොට්ටාල හිසකේ දිවෙන සද්ද. කැරළට විශිෂ්ට නායකත්වයක් ලබා දීපු බෝගම්බරේ රටේවාලත් ඊගම උන්නාසයේ ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන රදවා තබාගෙන සිටිමින් 1819 පෙබරවාරි මාසේ 24 වෙනිදා මොරසදීනියට පිටුහල් කරා. මේ අතරතුර පිටවල පතනේ හිර කරගෙන හිටපු විල්බාවේ උන්නාන්සේ බොහොම සූක්ෂම ආකාරයෙන් ඒ හිර කඳවුරෙන් පැනලා වසන් වෙනවා. එතුමා පමණයි මේ විදිහට සිරාදස්සියකින් පැනලා යන්න සමත් වෙච්ච එකම නායකයා බවට පත් වුණා. මේ වූ වෙල්ලස්ස මහා අරගලයට හත් කෝරළේ 15 දොළොස්පත්තුවෙන් විශිෂ්ට පුද්ගලෙක් සම්බන්ධ වෙනවා. ඔහු අරඹේ පොළ ලොකු මොහොට්ටාල ලෙස තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ ලොකු මොහොට්ටාල ඇතුළු හත් කෝරළේ විශාල සෙනඟක් ඌව වෙලස අරගලයේදී සිංහලයන්ගේ පාර්ශ්වයෙන් විශාල දායකත්වයක් සපුරුයි. එයට තමයි අරඹේ පොළ ලොකු මොහොට්ටාල තම ජීවිතයෙන් බඳිගෙවර. අරඹේ පොළ ලොකු මොහොට්ටාල මේ විදිහට ඉංග්‍රීසින් මරණ දඬුවම් නියම කරලා මරණයට පත් කළා. ඔහුගේ පුතාව මරණයට පත් කරන්නට සමත් වෙන්නේ නැහැ. ඌ හත්කෝරළේ දොළොස්පත්තුවේ ප්‍රකට සටන් ශිල්පියෙක් විදිහට මේ අරගලයට දායකත්වය සපයපු නමුත් අත්අඩංගුවට ගන්න බැරි වෙච්ච වීරයෙක් විදිහට තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. එනිසාම අරඹේපොළ ගම 1818 ඌව වෙලස අරගලයේ අසාධාරණ ලක් වෙච්ච සටන්කාමීන්ට විමුක්තිදායක තෝතැන්නක් බවට පත් වෙනවා. 1818 මේ අරගලයේ වෙලාවේදී තමන්ගේ දේපල රාජසන්ත කිරීමේ නියෝගයට පසු වෙච්ච අප්පු නයිදා කියන සටන්කරුවා, පුංචි හඩුවා කියන සටන්කරුවා, හිත්තරා කියන සටන්කරුවා මේ අරඹේපොළ ගමට තවත් 18 දෙනෙක්ගේ කණ්ඩායමක් සමග පැමිණ අරඹේපොළ පොඩි මොහොට්ටාලත් එක්ක එකතු වෙනවා. අරඹේපොළ ගමට ආපු මේ සටන්කරුවන් අරඹේපොළ කුඩා මොහොට්ටාල සමගම ජනවාසයක් නිර්මාණය කරගෙන මේ ඉතිහාස කතාව මට ඔබට කියන්නට අවශ්‍ය වුණේ එක්තරා සුවිශේෂී කාරණාවක් මත කරගෙන. කුරුණෑගල විත්තිපතක මට මුණ ගැහෙනවා අරඹේපොළ ගමේ නිර්මාණය වෙච්ච පන්සලක් පිළිබඳ. මේ සුවිශේෂත්වයේ වන්නේ මේ පන්සල නිර්මාණය වෙන්නේ ඌව වෙල්ලස්ස අරගලයෙන් මියගිය අරඹේපොළ මහ මොහොට්ටාල වෙන්න. මේ කරුණ දැනගත් වහාම මම කුරුණෑගල අරඹේපොළ ගමට පිටත් වෙනවා. මේ අපූරු පන්සල සොයා ගැනීම ආරම්භ වෙනවා. ඒ ගමනේදී මට අරඹේපොළ පන්සල මුණ ගැසෙනවා. පන්සල මුණ ගැසීමටත් වඩා වැදගත් වෙන්නේ ඒ පන්සලේ සිතුවම් කරපු අංගම් ශාස්ත්‍රය පිළිබඳව බොහෝම අප්‍රකට සුවිශේෂී සිත්තමක් මාහට මුණ ගැසෙනවා. සිත්තම නිර්මාණය කරන්නේ මා අර කලින් සඳහන් කරපු හත්තරා කියන සටන් ශිල්පියා විසින්. මේ සිත්තමට මූල පාදක වන්නේ අංගම් ශාස්ත්‍රයේ හමුවන එක්තරා ශිල්පීය ක්‍රමවේදයක්. ඒ ගැට වටය නමින් අපි හඳුන්වන අංගම් ශිල්පයේ තිබෙනා වූ එක්තරා අත්පා සිර කිරීමේ ක්‍රමවේදයක්. පිරිසිය කෝගේ කුඩා ප්‍රමාණයක බුදුන් වහන්සේගේ සිරසට ඉහැලින් ඒ ගැටවලුම් හරබය නිර්මාණය කරන්නට සිත්තර සමත් වෙලා තිබෙනවා. වසර 200කට කිට්ටු ඉතිහාසයකට උරුමකම් කියන මේ සිතුවම මා විසින් සොයාගැනෙද්දී එය විකෘති කර තිබුණා. විහාරස්ථානයට විදුලිය ලබා ගැනීම පිණිස හෝල්ඩරයක් සමි කර මේ සිතුවම සම්පූර්ණයෙන් වැසී තිබුණා මා මේ කියන වකවානු වන විට. පසුව විහාරාධිපති ස්වාමීන් වහන්සේ දැනුවත් කරලා මේ හෝල්ඩරේ බොහොම ප්‍රවේශමෙන් ගලවලා
දුර්වර්ණ වෙලා තිබුණු මේ සිතුවම බොහොම සීරුවට මතු කරගන්නට මට සිද්ධ වුණා. මේ සිතුවම සොයා ගැනීම අංගම් ශාස්ත්‍රය තුළ සුවිශේෂී සම්දිස්ථානයක් බවට පත් වෙන්නේ මේ තරම් අංගම් ශිල්පයේ ශාස්ත්‍රීය කොටස් එක්කාසු කරපු සිතුවමක් මෙතෙක් අපේ රටෙන් හමු නොවී තිබිනි. මේ සිතුවම තුළ අංගම් ශාස්ත්‍රයේ ගැටවලුම් හරවල එන අත්ගැට, නාගපූට්ටු, පාමාට්ටු, වක්ගැට, පොරගැට කියන ශිල්පීයකම ගණනාවම ගැක් කරලා තිබෙනවා. එනිසා බොහොම පැහැදිලි මේ සිතුවම ඇන්දේ සටන්කාරීත්ව බව. එයට හේතුව සටන් ශිල්ප ක්‍රමවේදයන් මොදාකාරම අඳුරන්නේ සටන් ශිල්පයක් නිසා. මේ සටන් ශිල්පී සිත්තරා සැබවින්ම උනන්දු වෙලා තිබෙනවා තමන් උගත් සටන් හරබ සිතුවමකට ගොනු කරගැනීමට. මාහට කළ හැකිව තිබුණේ පුරාණ භිත්ති පොතට අනුව සිතුවම සොයාගෙන මතු කිරීම පමණ. නමුත් එය සංරක්ෂණය කිරීම මතු පරම්පරාවට ආරක්ෂා කිරීම බාර වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. මේ අරමේකොළ පුරාණ විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර තිබුණා. සිතුවම් විනාශ වීම වළක්වා ගන්නට රැසසිය යුතු කාරණාවක් දෙපාර්තමේන්තුවෙන් ඊට වී නොමැති බවයි මාගේ හැඟීම. ඉතිහාසයට ගරු නොකරන ජාතියකට හොඳ අනාගතයක් තියෙනට විදිහක් නැහැ. ඉතිහාසය රකින්න නැති ජාතියකට හොඳ අනාගතයක සුබ නිමිති පහළ වන්නට විදිහක් නැහැ. එනිසා මම ආරාධනා කරනවා, ආයාචනා කරනවා මේ ඉතිහාසය තුළ අපේ මුතුන් මිත්තන් නිර්මාණය කරගත්තේ රැකගන්නට ඉදිරිපත් වන්නට කියලා.